මිනිසුන් වසර ලක්ෂ දෙකකට වැඩි කාලයක් මේ ග්‍රහලෝකයේ ජීවත් වෙනවා. ඉතින් මේ කාලය තුලදී අපි බොහෝ ප්‍රශ්නකාරී දේවල් අපේ මුඛයට දාගෙන තියෙනවා. මේ හින්දා බොහෝ දෙනෙක් මිය ගිහින් තියෙන්නේ විශේෂිත ශාකෝ සතුන් ආහාරයට ගැනීමෙන්. ඉතින් අහුවෙන ඕනෑම දෙයක් කටේ ඔබා ගත්තේ නැති මිනිස්සු ආරක්ෂාකාරීව ජීවත් වුණා. 21 වන සියවස වෙනකොට මිනිසුන්ට නොකෑ යුතු දේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා අපි හිතනවා. නමුත් අදටත් මිනිස්සු භයානක ආහාර වලින් යැපෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ හින්දම අදටත් ආහාරයට ගන්න භයානක ආහාර 10ක් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මේ ආහාර මොනවද? මේවා කෑවොත් මොකද වෙන්නේ කියලා හරියටම දැනගන්න වීඩියෝ එකේ අවසාන වෙනකන් බලන්න කියලා මතක් කරනවා. තාමත් ඔය Einstein TV YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්තම් දැන්ම subscribe කරන්න, මතක ඇතුව bell icon එක click කරන්න. මේ තමයි අදටත් ආහාරයට ගන්න භයානකම ආහාර 10. අංක 10 blood clams. clams එහෙමත් නැත්නම් බෙල්ලන් වගේ පෝෂකයක් ලබා ගන්න හැම විටම ඔබ අවධානමක් ගත්ත වෙනවා. blood clams වගේ ආහාරයක් ගත්තොත් අන්තරාය ඊටත් වඩා ඉහළ යනවා. මේ ප්‍රියජනක කුඩා බෙල්ලන්ට ඔවුන්ගේ නම ලැබිලා තියෙන්නේ රුධිරයේ අඩංගු විශාල හිමොග්ලොබින් ප්‍රමාණයෙන් වන අතරම එය තද රතු පැහැයක් ගන්නවා. අනෙකුත් බෙල්ලන් විශේෂවල පැහැදිලි රුධිරය දක්නට ලැබෙනවා. ඒ හින්දා මොවුන්ගේ වෙනස පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. ලේ වැගින ලකුසෙක් වගේ පෙනුනත් ඉන්දු පැසිෆික් කලාපයේ බොහෝ ප්‍රදේශවල බ්ලඩ් ක්ලෑම්ස් කියන්නේ ප්‍රණීත ආහාරයක්. මේ සත්වයාට ජලය ලීටර 40ක් එහෙමත් නැත්නම් ගැලුම් 10.5ක් දක්වා පෙරීමට විශිෂ්ට හැකියාවක් තියෙනවා. හැම දවසකම මේ සත්වයා තමාට පෝෂණය ලබා ගන්න මේ විදිහට. මේ හින්දා ඕනෑම තත්වයකදී ආහාරයට ගැනීමට ආරක්ෂිත නොවන පුළුල් පරාසයක බැක්ටීරියා සහ වෛරස් මොවුන්ගේ ශරීරය තුල තියෙනවා. විශේෂයෙන් අපිරිසුදු ජල සහිත ප්‍රදේශවලින් අල්ලගන්න සත්වයන්ගෙන් හෙපටයිටිස් අතිසාරය සහ ටයිපොයිඩ් බෝ වෙන්න පුළුවන්. 1988 දී ෂැන්හයිවල ලක්ෂ 3කට අධික පිරිසක් මේ සත්වයන්ව අනුභව කිරීමෙන් දනුල් ලෙස රෝගාතුර වුණා. මේ අතරින් 31 දෙනෙක් මිය ගියා. අංක 9 එල්ඩර්බෙරි. ලෝපුරා සිටින මිනිසුන් එල්ඩර්බෙරි රස විඳිනවා. ඒ හින්දා මේවා භයානක වෙන්නේ කොහොමද කියලා ඔයාලා කල්පනා කරනවා වෙන්න පුළුවන්. බොහෝ දුරට බෙරි ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. මේ හින්දා ඖෂධීය නිෂ්පාදනවල ඉඳලා හෝමියෝපති පිළියම් දක්වා සෑම දෙයක්ම බෙරි ආශ්‍රිතව සිදු කරනවා. ඒ වගේම ජෑම් හදන්නත් යොදා ගන්නවා. නමුත් සමහර ඒවා ඉදවීමට හෝ නිසි ලෙස පිස ගැනීමට පෙර ආහාරයට ගත්තොත් ඇදහිය නොහැකි තරම් හානිකර වෙන්න පුළුවන්. අමු එල්ඩර්බෙරි ආහාරයට ගැනීමෙන් දරුණු පාචනය සහ වලිප්පු ඇති වෙනවා. මේ ශාකයේ කොළ, අතු, මුල් බීජ සහ මල් ඉතා විශේෂිත වන අතරම විශාල ප්‍රමාණයක් සයනොජෙනික් ග්ලයිකොසයිඩ් අඩංගු වෙනවා. අංක 8 පෆර් මාළු. බෝලයක් වගේ පිම්බෙන ඇඟ පුරාම කටු තියෙන මේ මාළුන්ව ඔයා දන්නව වෙන්නත් පුළුවන්. මේ කුඩා ජලජ බෝලවලට ඔබව මරා දැමීමේ හැකියාවක් තියෙනවා. ෆුගු නමින් හැඳින්වෙන පෆර් ෆිෂ්ගේ මස් පිළියෙල කිරීමේ ජපන් කලාව බොහෝ කාලෙක ඉඳලා පැවතෙන දෙයක්. මේ මාළුන්ගේ අඩංගු වෙන ප්‍රබල නියුරෝටොක්සින් වර්ගය සයනයිඩ් වලට වඩා 200 ගුණයකින් මිනිසුන්ට මාරාන්තික වෙනවා. මේවා මසුන්ගේ ප්‍රජනක අවයව අක්මාව සහ බඩවැල් වල අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් අපි මාළුන්ගේ මේ කොටස් අනුභව කරන්නේ නැහැ. නමුත් සකස් කිරීමේදී මේ විස මස් වලට එකතු වෙන්න පුළුවන්. මේ ආහාරය සකස් කරන්න ජපන් සූපවේදියෙක් වසර 3ක් පුහුණු ක්‍රියාවලියකට භාජනය වෙලා බලපත්‍රයක් ලබා ගන්න ඕන. ෆුගු එනවුම් කරන ඕනෑම කෙනෙකුට අරක් කැමියාගේ පිහිය ලිස්සා යාමෙන් කෙතරම් මාරාන්තික විය හැකිද යන්න තේරුම් කරලා දෙනවා. මිනිත්තුවක් මොවුන්ගේ විෂ ශරීරගත වුණොත් ක්ෂණික මරණයක් සිදු වෙනවා. මුලින්ම මුඛය වටා හිරිවැටීමක් දැනෙන්න ගන්නවා. ඊට පස්සේ ඉක්මනින්ම අංශභාගයේ සහ අවසානයේ මරණය සිදු වෙනවා. සමහර වෙලාවට මිනිත්තු 20කින් හෝ පැය 24කට පස්සේ මැරෙන්නත් ඉඩ තියෙනවා. අංක 7 අප්‍රිකන් බුල් ෆ්‍රොග්. වර්තමානයේ ගෙම්බන් ආහාරයට ගැනීම අදහස සමච්චරයට ලක් වෙන දෙයක් වුණත් ලෝකයේ බොහෝ රටවල ගෙම්බන්ගේ කකුල් අදටත් ප්‍රණීත ආහාරයක්. ප්‍රංශයේ ඉඳලා අග්නිදිග ඇමරිකාව දක්වා සෑම තැනකම වගේ ගෙම්බන්ගේ කකුල් ආහාරයට ගන්නවා. ඉතින් මේ සකස් කරගන්න ආහාර ඉතාමත් ආරක්ෂාකාරී. නමුත් අප්‍රිකානු බුල් ෆ්‍රොග් ආහාරයට ගැනීම මීට හාත්පසින්ම වෙනස්. මොවුන් ආහාරයට ගැනීම කකුල් වලින් අතර වෙන්නේ නැහැ. සමහර ප්‍රදේශවල අප්‍රිකානුවන් මේ ගෙම්බන්ව සම්පූර්ණයෙන්ම ආහාරයට ගන්නවා. ඉතින් මේ උභයජීවීන් ආහාරයට ගැනීම කෙනෙකුගේ සෞඛ්‍යට අනතුරුදායක වෙන්න පුළුවන්. සම්පූර්ණ ගෙම්බාගේ පරිභෝජනය අප්‍රිකාව පුරා සිදුවෙන දෙයක්.
නමුත් වැඩි වශයෙන් සිදු කරන ලබන්නේ නැමීබියාවේ. අප්‍රිකානු වුල්ෆ්‍රොග්ගේ සම සහ අනිකුත් අවයවවල හානිකර විෂද්‍රව්‍ය අඩංගු වෙනවා. මේවා වකුගඩු අකර්මණ්‍ය වීමට හේතු වෙ හැකි අතරම තවමත් සංසර්ගයේ යෙදී නොමැති තරුණ ගෙම්බෙකු වැඩිහිටි ගෙම්බන්ට වඩා මාරාන්තිකයි. අංක 6 නොමුරාස් ජෙලිෆිෂ්. ඉතින් මේ ජෙලිෆිෂ් සත්වය දිග මීටර් 2ක් එහෙමත් නැත්නම් අඩි 6.6ක් දක්වා වර්ධනය වෙන විශාල ජෙලිෆිෂ් විශේෂය. මොන්ගේ බර කිලෝග්‍රෑම් 200 එහෙමත් නැත්නම් රාත්තල් 440ක් පමණ වෙනවා. දීවර කර්මාන්තයේදී මොවුන්ව නිශ්චිත වගේ නොකලත් ජපානයේදී ප්‍රණීත ආහාරයක් විදිහට පරිභෝජනය කරනවා. ඔබට කිසිම තත්වයක් යටතේ මේ ජෙලිෆිෂ් මස් අමුවෙන් ආහාරයට ගන්න බෑ. මේවා හොඳින් පිසගත යුතුයි. එහෙම නැත්නම් ජෙලිෆිෂ්ගේ නෙමටොසිස්ට් විෂ ඔබ ආහාරයට ගන්නවා. සාමාන්‍ය විෂවීමක් නිසා කැසීම, ඉදිමීම, වේදනාව සහ දැවිල්ල ඇති වෙන්න පුළුවන්. නමුත් මේ විෂ ශරීරගත වුණොත් තත්වය මීට වඩා වෙනස්. එහෙම වුණොත් වේදනාකාරී මරණයක් සිදු වෙනවා. අංක 5 කජු. අසාත්මිකතාවක් නොමැති ඕනෑම එක් තමන්ගේ ජීවිතයේදී එක්වරක් හරි කජු ආහාරයට අරන් තියෙනවා. වෙළඳ සැලෙන් අමු කජු මිලදී ගන්න ගියාම අපිට උන් අලවි කරන්නේ පිසින ලද කජු මද. ඒකට හේතුව අමු කජු කවදාවත් කටට දා ගන්න හොඳ නැති එක. අමු කජු වල උරුසියෝල් නම් රසායනිකය අඩංගු වෙනවා. එය අයු සහ සුමක් වගේ විශේෂාකවල ඇති රසායනිකයට සමානයි. එක කජු මදයකින් මරණය සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ප්‍රමාණවත් තරම් අනුභව කරොත් වේදනාවක් ඇති විය හැකි අතරම ඒ ඔබේ මරණයෙන් අවසන් වෙන්න පුළුවන්. අමු කජු තැම්බීමෙන් විශේෂිත බව ඉවත් වෙනවා. ඉතින් මෙමගින් ආරක්ෂිතව කජු ආහාරයට ගන්න පුළුවන්. අංක 4 හකාල්. හකාල් ග්‍රීන්ලන්ත මෝරමස් තීරු විදියට හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙකුට මෝරමස් තීරු අනුභව කිරීමේ අදහස එතරම් ආකර්ෂණීය දෙයක් නෙවෙයි. නමුත් අයිස්ලන්ත කෑම මේස වටා මේ ආහාරය දකින්න ලැබෙනවා. ඉතින් මේ ආහාරය ග්‍රීන්ලන්ත මෝරාගේ මස් සහ සමෙන් සාදන ලද සම්ප්‍රදායික අයිස්ලන්ත ආහාරයක්. ගැටලුව පැන නගින්නේ මෙම විශේෂිත මෝර විශේෂයට වකුගඩුවක් සහ මුත්‍ර මාර්ගයන් නොමැතිවීම. මේ මෝර විශේෂය යූරික් අම්ලය සමහරහ එහි අපද්‍රව්‍ය පෙරීම සිදු කරනවා. මේ ක්‍රියාවලිය සියලුම වර්ගවල විෂ සමතුලට එතනින් පස්සේ කෑම පිඟාන මතට සම්ප්‍රේෂණය කරනවා. මස් ආරක්ෂාකාරී ආහාරයට ගන්න නම් පැසවීම සහ මාස 6ක් වියලීම සඳහා එල්ලා තැබිය යුතුයි. අංක 3 අක්කි. ජමේකාවේ ජාතික පළතුර කිසිදු සුපිරි වෙළඳසැලකින් නම් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ පළතුරේ හයිපොග්ලිසින් නම් විෂ අඩංගු වෙන එක. පළතුරු සම්පූර්ණයෙන්ම ඉදීමට කලින් ආහාරයට ගැනීමෙන් ඔබ වාසනාවන්ත නම් රෝහලටත්, වාසනාවන්ත නොමැති නම් මෘත ශරීරාගාරයටත් යන්න අවස්ථාව තියෙනවා. මේ වගේ බීජ සෑම විටම විෂ සහිතයි. නමුත් මේ පළතුරුවල මස් ආරක්ෂිතව භුක්ති විඳින්න පුළුවන්. මේවා ඉදෙන්න කලින් කෑවොත් ප්‍රතිඵල දරුණුයි. වලිප්පුව, ව්‍යාකූලත්වය, විෂ සහිත හෙපටයිටිස්, කම්පනය සහ කෝමා තත්ත්වයන් අත්විඳින්න සිදුවෙනවා. අක්කී පළතුර විෂවීම හේතුවෙන් වසර ගණනාවක් පුරා මරණ ගණනාවක් සිදුවලා තියෙනවා. අංක 2 සජීවී බූවල්ලන්. සාමාන්‍යයෙන් බොහෝ මිනිසුන් සජීවී බූවල්ලන්ව ආහාරයට ගන්නෙ නැහැ. නමුත් කොරියාවෙන් හමුවෙන මේ ජනප්‍රිය බිය උපදවන ප්‍රණීත ආහාරය මෑතකදී මරා දමන ලද කුඩා බූවල්ලා පැටවුගෙන් සකස් කරගන්නවා. ආහාරයට සකස් කළ පිඟාන මත බූවල්ලාගේ කොටස් දඟලමින් ඉන්න අයුරු දැක ගන්න පුළුවන්. මේ ආහාරය කෑමට විනෝදජනක වුණත් ඇදහිය නොහැකි තරම් භයානකයි. බූවල්ලාගේ කොටස් ආහාරයට ගැනීමේ ගැටලුව තමයි එම කොටස් ඇඹරෙනකොට එම චූෂණ කෝප්ප තවමත් ක්‍රියා කිරීම. එය ගිල දැමීම එක්තරා අභියෝගයක්. සමහර පුද්ගලයන් තමන්ගත් ආහාර උගුරේ පිටිපසට බඩගා යන හැඟීම භුක්ති විඳිනවා. දඟලන කොටසකින් ශ්වසන මාර්ගය අවහිර වීම නිසා බොහෝ දෙනෙක් මියනවා. මේ ප්‍රණීත ආහාර අනුභව කිරීමට උත්සාහ කිරීමෙන් සෑම වසරකම 6 දෙනෙක් පමණ මිය යන බවට ගණන් බලලා තියෙනවා. අංක 1 මඤ්ඤොක්කා. මඤ්ඤොක්කා ලංකාවේ අපිට හුරු පුරුදු ආහාරයක්. නිතරම කෑවත් මේ වගේ තියෙන භයානකකම ගැන අපි අහලා නැහැ. අමු මඤ්ඤොක්කාවල ලිනමරින් කියන විෂද්‍රව්‍ය අඩංගු වෙනවා. ඉතින් මඤ්ඤොක්කා අමුවෙන් ආහාරයට ගන්නවා නම් නිසැකවම අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ලිනමරින් ඔබේ ශරීරයට ඇතුළු වුණාට පස්සේ සයොනොජෙනික් ග්ලයිකොසයිඩ් විදියට හඳුන්වන මාරාන්තික සයනයිඩ් බවට පරිවර්තනය වෙනවා.
සයිනයිඩ් කියන්නේ මිනිසුන්ට කිසිදා සම්බන්ධීමට අවශ්‍ය නොවන මාරාන්ත්‍රික ද්‍රව්‍ය වලින් එකක්. මඤ්ඤොක්ක මිනිස් පරිභෝජනය සඳහා සකස් කරලා තියෙනවනම් ඒවා සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. 2005 දී පිලිපීනයේ පාසලක ළමුන් 27 දෙනෙකුගේ මරණයට විස සහිත මඤ්ඤොක්ක හේතු වුණා. ඉතින් මේ වගේ ඔයාලගේ දැනුමට අලුත් දේවල් එකතු කරගන්න අයින්ස්ටයින් TV YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එක සම්බන්ධ අදහස් ඔයාලා පහළ comment section එකේ දාන්න. මේ වගේ ඔයාලගේ දැනුමට තවත් දෙයකින් ආයෙත් හමු වෙමු. ඔබට සුබ දවසක්.